කතා කරන්න හිතුවේ ලෝකේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ගැන. James Watt කියන්නේ හුමාලෙන්චිම වැඩි දියුණු කිරීම නිසා ප්‍රසිද්ධියට පත් වුණු ස්කොට් ජාතික නව නිපැයුම්කරුවෙකු හා යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. 1736 වසරේදී ග්‍රිනොක්හි නැව් සඳහා බඩු සපයන්නෙකුගේ පුතෙකු ලෙස James Watt උපත ලබනවා. මුලදී වොඩ්ගේ මා විසින් ඔහුට නිවසේදී අධ්‍යාපනය ලබා දී තිබෙන අතර පසුව ඔහුව ග්‍රිනොක්හි ව්‍යාකරණ පාසලකට ඇතුළත් කර තිබෙනවා. එහිදී ඔහු ලතින් ග්‍රීක සහ ගණිත යන විෂයන් ඉගෙනීමට පටන්ගෙන තිබුණත් බෝඩ්ගේ වැඩි අවධානය දිනාගෙන තියෙන්නේ ගණිතය විෂය. විද්‍යාත්මක උපකරණ නිර්මාණය කිරීමට තිබූ අවශ්‍යතාවය නිසා ඔහු වර්ෂ 1755දී ලන්ඩනයේ බලපිටත් වෙනවා. එසේ ගිය නමුත් අසනීප තත්ත්වයක් නිසා වසරක් ඇතුළත ඔහුට නැවත ග්ලෝස්කෝ වෙත පැමිණීමට සිදු වුණා. කෙසේ වෙතත් ඔහු ග්ලෝස්කෝ සරසවියේදී විද්‍යාත්මක උපකරණ නිපදවන්නෙකු විදියට සේවය කරනවා. ඒ අතරතුර වෝට්ට වාෂ්ප එන්ජින් තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. එන්ජිමේ සෑම එක ක්‍රියාකාරී චක්‍රයකදීම හුමාලයේ සිලින්ඩරයට ඇතුළු වෙනවා. අනතුරුව පිස්ටනෙට ආපසු පැමිණීම සඳහා සිලින්ඩරයට ජලය දමා ඒ සිසිල් කරනවා. එවිට හුමාල ගණි භවනයට ලක් වෙනවා. මෙලෙස සෑම චක්‍රයකදීම සිලින්ඩරයේ උණුසුම් වීම හා යලි සිසිල් වීම නිසා තාපය අධික ප්‍රමාණයක් අපතේ යනවා. එහෙත් සම්ධිකල ගණිකාරකයක් සවි කිරීමෙන් මෙම එන්ජිමේ කාර්යක්ෂමතාවය අතිශය ඉහළ තත්වයකට ගෙන ඒමට හැකි බව වොඩ් වටහා ගත්තා. මෙම නව සොයා ගැනීම නිසා පෙර පැවති එන්ජිමට වඩා ගල් අඟුරු පරිභෝජනයේ 3/2 4/3 අතර ප්‍රමාණයකින් අඩු කරගන්නට හැකියාව ලැබුණා. මෙම සමයේදී ජේම්ස් වොට් මැතිව් බෝල්ටන්ගේ මුණ ගැහෙනවා. මැතිව් බෝල්ටන් විසින් ඔහුගේ හිතවතෙකු හා බර්මින්හාම් වෛද්‍යවරයෙකු වූ ජේම්ස් රීබක්ව වොට් හඳුන්වා දෙනවා. රීබක් ස්ටර්ලින් හි තිබූ යකඩ වැඩපළක හා බෝනස් හි ගල් අඟුරු ආකරයක හිමිකරුවෙක් වුණා. රීබක් හට තම ගල් අඟුරු ආකරයට වතුර සපයා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා වගේම ජේම්ස් වොට් හට තම සොයාගත් නව සොයා ගැනීම වර්ධනය කර ගැනීමට මූල සහයෝගයක් අවශ්‍ය වී තිබුණා. වොඩ්ගේ එන්ජිම යොදා තම ගල් අඟුරු ආකරයට ජලය සැපයීමට රීබක්ට අවශ්‍ය වී තිබුණ නිසා ඔහු වොට් මූල සහයෝගය සැපයීමට එකඟ වුණා. මෙසේ සෑමදේම හරියාකාරව සිදු වෙද්දී බෝඩ්ගේ නව නිපැයුමේ වැදගත්කම පිළිබඳ පූර්ණ අවබෝධය ලබා ගනිමින් බෝල්ටන් ඒ නිෂ්පාදනය කිරීමට තමා වෙත අදහසක් ඇති බව වෝට්ට පවසා සිටියා. කෙසේ වෙතත් පේටන් බලපත්‍රයේ 3/2 කවුල්කාරත්වයක් රීබක්ටද තිබුණු නිසා ඒ පිළිබඳව ඔහුගෙනුත් විමසීමට දෙදෙනාටම සිදු වුණා. රීබක් විසින් බෝල්ටන්ට මිඩ්ලන්ඩ් ප්‍රාන්තයේ පමණක් ආවරණය වන පරිදි බලපත්‍රයක් නිකුත් කළා. කෙසේ නමුත් බෝල්ටන් විසින් එකෙනෙහිම ඒ ප්‍රතික්ෂේප කළා. මන්දයත් එන්ජිම නිවැදිතාවෙන් හා කාර්යක්ෂමතාවයකින් යුක්තව නිපදවීමට අවශ්‍ය කරන උපකරණ යෙදීමට වැයවන මුදල එතරම් කුඩා නොවන නිසා. මෙලෙස බෝල්ටන්ගේ සහයෝගයත් නොමැති නිසා වෙන් රීබක් සහ වෝට් අසාර්ථකත්වයට පත් වුණා. 1764 ජූලි 16 වන දින වෝට් ඔහුගේ ඥාති සහෝදරියකු වූ මාග්‍රට් මිලර් සමග විවාහ වෙනවා. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු බිහි වෙනවා. 1773 වසරේ සැප්තැම්බර් මාසයේදී වෝඩ් ස්කොට්ලන්ත කඳුකරයේ සේවය කරමින් සිටියදී ඔහුගේ තුන්වන දරුවා සමග ගැප්ගෙන සිටි ඔහුගේ බිරිඳ බරපතල ලෙස රෝගාතුරව සිටින බව දැනගන්නට ලැබුණා. ඔහු වහාම ඇව බැලීමට පැමිණුණත් ඒ වන විට ඇය මියගොස් සිටියා. නමුත් ඔවුන්ගේ දරුවා නිරෝගිමත්ව ඉපදී සිටි බව වාර්තාවල සඳහන්. කෙසේ නමුත් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දී අසරණව සිටි වෝට්ට නැවත ඔහුගේ මිතුරා වන බෝල්ටන්ගේ සහාය ලැබෙනවා. මොවුන් දෙදෙනා විසින් අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරන හවුල් ගිවිසුමක් ආරම්භ කරනවා. මේ අයුරින් දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කරමින් වර්ෂ 1776දී පමණ මුල් වරට නව එන්ජින් දෙකක් අලෙවි කරනවා. මේ සියලු දෙම සිදුවන්නේ කාර්මික විප්ලවයේ සිදුවන සමයේදී. 1781දී මැතිව් බෝල්ටන්ගේ ඉල්ලීම මත වෝට් හුමාල එන්ජිමේ පිස්ටනය අණුවැටුම් චලනයේ සිට භ්‍රමණ චලනය දක්වා පරිවර්තනය කරන්නව ක්‍රම පහක් සඳහා පේටන් බලපත්‍රයක් ලබා ගත්තා. එසේ 1784දී ඔහු සමාන්තර චාලක එන්ජිමක් සඳහාද පේටන් බලපත්‍රයක් ලබා ගත්තා. පසු වර්ෂ 1788දී යලිත් වරක් බෝල්ටන්ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් විදිහට ඔහු එන්ජිමක වේගය පාලනය කරන්නට උපයෝගී වන කේන්ද්‍ර අප්සාරී පාලකය නිර්මාණය කළා.
මෙලෙස යන්ත්‍ර සෑදීමේදී සිය විචක්ෂණ බුද්ධිය භාවිතෙන් ඔහු හුමාල පීඩනය මැනීමේ මිම්මක්ද බ්‍රමණ වාර සංඛ්‍යාව මැනීමේ ගණකයද නිර්මාණය කළා. මේ අයුරින් හුමාල එන්ජිම සඳහා පමණක් සීමා නො වූ ජේම්ස් වොට් වර්ෂ 1870 දී ලොව ප්‍රථම පිටපත් යන්ත්‍රය හඳුන්වා දුන්නා. මෙහි ඔහු සිය ජේම්ස් වොට් සහ සමාගම නමින් අලෙවි කරන්නට වුණා. කාලයක් යත්ම ඔහුගේ හුමාල එන්ජින් පේටන් බලපත්‍රයේ කල්ලිකුත් වීමත් සමග බෝල්ටන් සහ වෝඩ් ව්‍යාපාරවලින් ඔහු විශ්‍රාම ගත්තා. ඒ වන විට ඔහු ධනවතෙකු බවට පත් වී සිටියා. ඔහු වර්ෂ 1876 දී යළි විවාහ වීමෙන් පසු ගෘහාශ්‍රිත නිහඬ ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තා. මෙම සැබෑ ශ්‍රේෂ්ඨ මිනිසා පිළිබඳව සඳහන් කළ හැකි එක් අපූර්වතම කරුණක් තමයි ඔහු තුළ තිබූ බහුශ්‍රතභාවය. ශ්‍රීමත් හම්ප්‍රි ඩේව් ජේම්ස් වොට්ට ගෞරවය පුද කරමින් ඔහු ආකිමිඩිස්ට සමාන කර තිබෙනවා. මෙම නූතන ආකිමිඩිස් 1819 වර්ෂයේදී මෙලවින් සමු අරගෙන ගොස් තිබෙනවා. ඒ වන විට ඔහුට වයස අවුරුදු 83යි. 1882 නම් වෝඩ්ගේ මරණයෙන් වසර 63කට පසු බ්‍රිතාන්‍ය සංගමය වෝඩ්ගේ නාමය විද්‍යුත් බලය එකක හැඳින්වීම සඳහා යොදන්නට තීරණය කළා. එතැන් පටන් අද වනතුරුම ලෝකයේ පුරා ඇති සියලුම විදුලි බල්බවල වෝඩ්ගේ නම සඳහන් වී තිබෙනවා. මෙවැනි දේවල් ගැන දැනගැනීම සඳහා අපේ OMTI Vlog සමග එකතු වෙන්න. අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.